अपे रटे सिद्ध वेच्च अपराध विशाल प्रमाणयक् ताम दैन अवुरुदु गाणक् करन दमिय पेद अपि दक्कर एक नेलिकोट अतुरुदहन किरीम संबंधयेन ए संध्या एक नेलिकोट ओहुगे ए स्वामी दियनिय ए मैनियन अन्न कोंडे गाला गीला काली अम्मट कियनवा तमंगे स्वामियाव उदुर गत्त अतुरुदहन करपु अपराधकारयिन्ट दंडुवम करन्न कियला ए वगेम तमयि पहुगे दवसल अपि दक्का अर लसंत विक्रमतुंगगे दियनियन जात्यंतरयट यनवा नडू कियन्न तमंगे पियतुमागे घातनय महदवाले अधिआरक्षित कलापेक सिद्ध वुनाय हबै ताम अपराधकारयो अल्लगेन नै एनिसा अपराधकारयो होया गैनीम सदा दंगन्न जात्यंतरय सहाय पतमिन तियनो मेव मे अपे रटट इतामत् अपे रटे प्रजातंत्रवादयट राज्य पालनयट रटे जनतावट रटे कीर्तिनामयट इतामत् कलु पेल्लम एकतु करन सिद्धि मेव मे जात्यंतरयट यनेवा अपे रटे අපේ රටේ යම් කිසි කෙනෙක් මරා දැම්මා නම් අතුරුදහන් වුණා නම් ඒක හොයා ගැනීමයි අයිති අනිවාර්යයෙන්ම ඒ පවතින රාජ්‍යයට පැවරෙන වගකීම අපිට මතකයි දවසල කොටාබේ රාජපක්ෂ මහත්තයා ලසන්ත වික්‍රමතුංග මහත්තයාගේ ඒ ඝාතනයේ පිළිබඳව අර BBC මාධ්‍ය වේදිකේ ප්‍රශ්න කරපු වෙලාවේ Who is Lasantha කියලා ඇහුවේ කවුද ලසන්ත කියන්නේ එහෙම කියලා නිකන් මේ ඒ කියන්නේ ඔහුගේ මරණය පිළිබඳව ඔහුගේ මරා දැමීම පිළිබඳව ඒ විදිහට නෙමෙයි කතා කරන්න අපෝ අපි ඒක හොයනවා අපි ඒක හොයලා සමාජයට කියනවා අපි යුක්තිෂ්ඨ කරන ඒ වගේ එකක් ඕන කියන නමුත් ඒක නෙමෙයි කිව්වේ කවුද ලසන්ත ඇයි යගෙන හොයන්නේ මොකද ප්‍රශ්නේ ඔන්න වගේ වැහුවේ ඉතින් ඒක තුල තියෙන ඇඟිච්චයක් තියෙන ඒ නිසා මේ අපරාධ හොයාගන්න බෑ පහුගිය දවස්වල අපි දැක්ක අනුරු කුමාර සානායක මහත්තයා ඔය වේදිකාවක් ගන්න නැගලා ගිහිල්ලා කියනවා වේදිකාවන් ගන්න ගිහිල්ලා කෝ පාර්ලිමේන්තුවේ කිව්වා මේ එක්නැලි ගොඩකේ ගහ අතුරුදහන් වීම ඒ වගේම ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය ලලිත් කුගන්ගේ අතුරුදහන් වීම ඒ වගේම මාධ්‍යවේදීන්ට ප්‍රහාරයන් එල්ල කිරීම මාධ්‍ය ආයතන වල සිරසට සියතට බෝම්බ ගැසීම මේ ආදි විදියට ගත්තකින් පස්සේ මේවා යම් කිසි විදිහේ ආණ්ඩු අනුග්‍රහයක් ඇති වෙච්ච නිසා ඇතුව සිද්ධ වෙච්ච නිසා තමයි මේවා එලිදරව් වෙන්නේ නැත්තේ කියන එක. ඉතින් අපිට ඒක පැහැදිලි. පාස්කු ප්‍රහාරය දැන් බලන්න පාස්කු ප්‍රහාරය सिद्ध कर लैंग सहन कालिया गत वेला मेह तो बलेटेन कियागे आवेम अभी मेके युक्ति इष्ट करेंग एक युक्ति कथा कन्ना कादिनल तुमा कथा कन्ना कादिनल तुमा मंडावला पटंगरगन तीयन एक कथा कन्ना मे हत्तो लाम तेल दापू गेरि वगे लिस्सलेना तत्व पत्ला तीयन इतनी मेमट युक्ति इष्टवे नैकीन मुल महत् समाज भूम पेहदल वेला तीयन मुकद युक्ति इष्टकरा बै अपराध वर्ट ओ गोटाबे महत्य महिंद महत्य रनिल महत्य ओ मैत्रीपाल महत्य बहुत दौसलो मावा उत्तम मुकदमे पास्क पहाट मिलदराव अपराध कल दी मे अपराध वर्ट मे कटे नो का रिजुहो वक्रव संबंध धनिन्हीं युक्ति पुलवांगे आरक्षकांश मेकिंग अपेरटे बुद्धियांश वर्ट पोलिस आरक्षकांश वर्ट महापवाद मे करा මොකද අපේ රටේ අපරාධයක් සිද්ධ වුණා කියන පස්සේ අපි දන්නවා දවසක් දෙකක් සතියක් හමාරක් යනකොට අපරාධකාරයෝ හොයාගන්න අපේ රටේ පොලිසිය අපේ රටේ බුද්ධිංශ එහෙම දියුණු පොලිසිය බුද්ධිංශයක් අපේ රටේ තියෙන්නේ හැබැයි මේ හොයාගන්නේ නැති ඒවා එක්නැලි ගොඩකේ අතුරුදහන් වීම මොක අර නිකන් අර කොහෙද මැලේසියාවේ අර ගුවන් යානයේ අතුරුදහන් වුණා වගේ මොකද්ද වුනේ කියලා දන්නේ නැහැ ඉතින් ඒක දැනගැනීමේ අයිතියක් ඒ ස්වාමි දියණියට ඒ මෑණියන්ට ඒ දරුවන්ට තියෙන ඒ පවුලේ උදවියට තියෙන कल्पना कर बलन गोटाबे महत्यागे महिंद महत्यागे एम आंडे प्रबले कौर हो ज्ञाती तमंगे धर्वे तमंगे कौर हो पौलट संबंध ज्ञाती कतुर्दहांगनगण अभी हमके नोट में धनगण एन साइली कतुर्दहांग धनगण एवकेम तमाय लसंत विक्रम तुंग घातने करे कौदिन कभी धनगण एवकेम तमाय ललित कुगन के तरुण संविधान पेरटुगामी समाजवादी पक्ष हिटपू मे क्रिया देशपालन क्रियाकारी क्यों दें तरण दिन्नी एदेन के दिमोपियां एदेन के ज्ञाती सहोदरादी धनगण मुखद सहोदर अंटूने अंटूने के हे भाई ए वायल धरव कर मे हतो इदिरी पत्ते वायल धरव कर तमंगे पेटकिरी सा एवा काले वेलीवें वेहिले अंड दीला नड़ती इन कत्ती इन कत्ती सा मेवा एल धरव कर गोन जनता वे निशा मे एन तब दूर बेन बेन ओ कोल गाने वेडक्
දැන් මොවුන්ව පරාජය කරලා මොවුන් එලවා දමලා මොවුන් අපරාධකාරීන් මොවුන් අපි දන්නවා මේ සුදු පිරිවට පෙරවගෙන නොඑක් විදියේ බෞද්ධ ස්තෝත්‍ර කියමින් පන්සල් ගානේ යමින් දලදා මාලිගාවට යමින් සීමා බෝධියට යමින් මහානායක මාහිමිපාණන් වහන්සේලා හමු වෙමින් උන්වහන්සේලාගේ ආශිර්වාද ලබා ගනිමින් අපරාධ කරන අපරාධකාරයෝ ටිකක් තමයි මේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම පාස්කු ප්‍රහාරය අපරාධකාරයෝ දැන් මේ වෙනකොට හොයා ගන්න ඕන. ඒකන එලිදරව් කරන්න කියලා ඉල්ලීම් කරනකොට අර සිරිල් ගාමිණී පියතුම අරන් යනවා හතරවෙනි තට්ටුවට අරන් ගිහලා ප්‍රශ්න කරනවා. දැන් මීයේ පෙරද මෛත්‍රීපාල මහත්තයා කිව්වනේ මාවල්ලන් ආවොත් දැන් පාස්කු ප්‍රහාරයට මම සියල්ල එලිදරව් කරනවා කියලා කිව්වා. මම සියල්ල එලිදරව් ඉතින් එහෙමනම් දැන් එයාව ගැනලා ප්‍රශ්න කරන්නේ නැහැ. මොකද එහෙම වුණොත් තමයි එලිදරව් වෙනවයි කියලා දන්නවා. ඉතින් ඒ නිසා මේ ඇත්තෝ එක්කහුව වෙලා කරන ක්‍රීඩාව කරපු ක්‍රීඩාව මේ මහ ජනතාවගේ ජීවිතත් එක්ක 300 ගණක් අපේ රටේ දෙමව්පියෝ දරුවෝ ඉතාමත් අමානුෂික විදියට ඝාතනය කළා. ඒ වගේම තමයි සහරාන්ලට පඩි ගෙව්වයි කියනක මහින්ද මහත්තයා පිළිගත්තා. බුද්ධයන්සට සම්බන්ධ වෙලා කටයුතු කරා. ඒ නිසා පඩි ගෙව්වා කියලා පිළිගත්තා. එතකොට සහරාන්ලගේ සම්බන්ධයක් ඒ පැවති ආණ්ඩුවත් එක්ක තිබිලා තියෙනවා. එතකොට බෝම්බ ප්‍රහාරයත් එක්ක මේ ඇත්තෝ හැම කෙනෙක්ම සම්බන්ධයි කියනක අපිට පැහැදිලි වෙනවා. අපිට දැනෙනවා එහෙම. ඉතින් ඒ දැනෙන නිසා තමයි මෙහෙම කතා කරන්නේ. ඉතින් ඒ නිසා අපේ රටේ ජනතාවට අපි කියන්නේ අපේ රටේ ජනතාවට අපේ රටේ මහා සංඝරත්නයට සිංහල දෙමළ මුස්ලිම් විදිහට දැන් මේ බෙදන්න හදන බොරුවට මේවට අහු වෙන්න එපා. සිංහල ජනතාවගේ බෞද්ධ ජනතාවගේ හතුරා මුස්ලිම් ජනතාව නෙවෙයි. මුස්ලිම් ජනතාවගේ හතුරා මේ සිංහල භික්ෂුන් වහන්සේ හෝ සිංහල බෞද්ධ ජනතාව නෙවෙයි. දෙමළ ජනතාවගේ හතුරා සිංහල ජනතාව නෙවෙයි. සිංහල ජනතාවගේ හතුරා දෙමළ ජනතාව නෙවෙයි. අපි ඔක්කොම සහෝදරයෝ. අපි මේ රට උපන් මිනිස්සු. අපි ඔක්කොටම සමාන අයිතිය ඇතුව නීතිය සමානව ක්‍රියාත්මක වෙන්න ඕන. සමානව අපේ දරුවන්ට උගන්නාගෙන දරුවන්ගේ අනාගතය හදාගෙන යහපත් මිනිස්සු විදියට සිංහල දෙමළ මුස්ලිම් අපි හැම කෙනෙක්ම සහයෝගයෙන් සමගියෙන් ලෙන්ගතු කමින් ආදරයෙන් දයාවෙන් කරුණාවෙන් අපි එකට ජීවත් වෙන්න ඕන. හැබැයි ඒක වලක්වාලා ඒක වලක්වාලමින් සිංහල ජනතාවට නොඑක් විදියේ බොරු ප්‍රචාර ගෙනෙමින් මුස්ලිම් ජනතාවට බොරු ප්‍රචාර ඒ මුස්ලිම් නායකයෝ ගෙනියමින් දෙමළ ජනතාවට ඒ පැත්තේ බොරු ප්‍රචාර ගෙනෙමින් මේ සිංහල දෙමළ මුස්ලිම් කියලා මේ ભેදයක් තියාගෙන ඒ ભેදයේ තුල මොවුන් අපරාධ කරමින් රටේ මහජන දේපල විකුණා දමමින් හොරකම් කරමින් අපරාධ සිද්ධ කරමින් මාධ්‍ය වේදින් ඝාතනය කරමින් මාධ්‍ය ආයතන වලට පහර දෙමින් නොඑක් විදියේ සමාජ විරෝධී කටයුතු අපරාධ සිද්ධ කර්මෙන් මේ ඇතෝ රාජ්‍ය පාලනයේ ඉහෙන් වැදඹිලා තියෙනවා මේ වෙනකන්. දැන් මේ වෙනකන් ඒ විදිහේ කණ්ඩායම් තමයි දෙකට බෙදිලා හිටියට ඔය කඳවුරු දෙකේම කාලෙන් කාලට එහාට යනවා මෙහාට යනවා මෙහෙම ගිහිල්ලා දෙගොල්ල එක්කහු වෙලා එකට අපරාධ කරමින් තමගේ බලය රැක ගැනීම සඳහා ඕනෑම අපරාධයක් කළා එහෙම පවතින තත්ත්වයක් තමයි අපි දකින්නේ. ඒ නිසා මේක වෙනස් කරන්න ඕන. මේක වෙනස් කරන්න ඕන අපරාධකාරයින්ට ධර්මයෙන් අනු අපි ඉගෙන ගන්න අපේ බුදුදහම තුල කර්ම විපාක අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. බෞද්ධ දහමට අනුකූලව යම් කිසි අපරාධයක් කරා නම් මිනිස් ඝාතනයක් කරා නම් මිනිස් ඝාතනයකට අනුබල දුන්නා නම් මරලා දාන්න කියලා අණ කරා නම් ඒ ඇත්තන්ට අනිවාර්යයෙන්ම කර්ම විපාක වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. මුස්ලිම් ආගමට අනුගතවමත් එහෙම දෙවියන් වහන්සේගේ උදහසට ලක් වෙනවා. කතෝලික ආගමකට දහමට අනුව ගත්තත් එහෙම දෙවියන් වහන්සේගේ උදහසට ලක් වෙනවා. එවැනි අපරාධ කරපු අපරාධකාරයින්ට කර්ම විපාක ලැබෙනවා කියනක අපි විශ්වාස කරන බෞද්ධයෝ විදිහට ඒ වගේම අනිකුත් ආගමික මතිමතාන්තරදරන ආගමික දර්ශනවාදයන් පිළිගන්නේ ඇත්තෝ තමන්ගේ දහමට අනුකූල දෙවියන් වහන්සේ දඬුවම් කරනවා කියනක විශ්වාස කරන පහුගිය දවස්වල කායිදින තුමත් අපි දැක්කම ප්‍රකාශ කරනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕන අපේ රටේ ඉතිහාසයක් පුරාවට කාලෙන් කාලට මේ ඇත්තෝ බලයට ඇවිල්ලා අර ඇත්ත දැන් චන්ද්‍රිකා නෝනා බලයට එනකොට 1994 අර 88 89 අර ඝාතනය කරපු අර අහිංසක දරුවන්ගේ අර ඇඹිලි පිටි අහිංසක දරුවෝ 30 දෙනාගේ ඇට කටු කොට දාලා අර සූර්ය කන්දේ ඒවා විකුණලා ඒවා වෙන්දේසි කළා තමයි ඇය බලයට ආවේ. කවුද මිනිමරුවගෙන ගෝල් පේස් එක එල්ලනවා කියලා එල්ලපු ගෝල් පේස් එක එල්ලපු මිනිමරුවෙක් ඇත්තෙත් නැහැ. දඬුවම් දීපු කිසිම අපරාධකාරයෙක් ඇත්තෙත් නැහැ. ඒවා නිකන් මේ චන්ද කාලට නාට්‍ය විදිහට රංග දක්වලා බලය ලබා ගන්න ඊට පස්සේ වමතක් ගන්නවා. හැම කෙනෙක්ම එහෙම. දැන් මේ ආණ්ඩුව එනකොට ආවේ පාස්කු ප්‍රහාරයේ අපරාධකාරීන් ගෙනල්ලා එල්ලනවා ඒ අතන දඬුවම් කරනවා කියලා තමයි ගෝඨාභය මහත්තයා එදා බෝම්බ පුපුරනකොටම කිව්වේ. නමුත් අද වෙනකන් දැන් ඒව ගැන කතා කරනකොට නිකන් අර ලාමු තෙල් ගහපු ගැරන්ඩියෝ වගේ ලිස්සලා යනවා. ඒවා කතා කරනවට කැමති නැහැ. ඒවා කතා කරන්න අය ගැන ප්‍රශ්න කරන තැනට දැන් මේ අතෝ පත් වෙලා තියෙනවා. ඒ නිසා මේවට අප කෑ මිනිහගේ මොලේ දනවා කියලා අපේ සිංහල කතා කියමනක් තියෙනවා. ඒ නිසා දැන් මේව කතා කරනකොට මේ අතන රිදෙනවා දැනෙනවා. ඒ නිසා තමයි නොඑක් විදිහේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට කටයුතු කරන්න දැන් උත්සාහ ධර්මින් තියෙන්නේ. ඒ නිසා මේක අපේ රටේ ජනතාව
අවබෝධ කර ගන්න ඕන තේරුම් ගන්න ඕන තේරුම් අරගෙන අනාගතයේදී මේ අපරාධකාරීන්ට එක්නෙල් කොට අතුරුදහන් කරපු අපරාධකාරීන් හොයා ගන්න පුළුවන් අනිවාර්යෙන් හොයා ගන්න පුළුවන් එවැනි හරි පරීක්ෂණයක් ක්‍රියාත්මක කළොත් එම කවුද මේ අපරාධය කරේ කියනක හොයා ගන්න පුළුවන් මොකද එක්නෙල් කොටට උනේ කියනක හොයා ගන්න පුළුවන් ඒ නිසා මේ මෑණියෝ කාලිය අම්මට ගිහින් දඬුවම් ඉල්ලන්නේ එහෙම අපරාධකාරයෝ මේ මේ අතෝ එහෙම එලිදරව් නොකරන්නේ නිසා ඒ නිසා තමයි ඇයට අර කාලිය අම්මට ගිහිල්ලා මේ අපරාධකාරීන්ට දඬුවම් කරන්නයි කියන තැනටපත් වෙලා තියෙන්නේ ඉතින් ඒ නිසා අපරාධකාරීන්ට දඬුවම් කරන්න පුළුවන් අපරාධකාරීන් හොයා ගන්න පුළුවන් විශේෂයෙන් පාස්කු ප්‍රහාරයේ අපරාධයේ සුළු මුළු හොයා ගන්න පුළුවන් ඒ වගේම එක්නැලි ගොඩට මොකද වුනේ කියලා හොයා ගන්න පුළුවන් ඒ වගේම ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ කවුද මොකද වුනේ කියලා හොයා ගන්න පුළුවන් ලලිත් කුගන්ට මොකද වුනේ කියලා හොයා මේවා හොයා ගන්න පුළුවන් මේ අපරාධ හොයා ගන්න පුළුවන් තරම් එහෙම බුද්ධියක් එහෙම දැනුමක් තියෙන පොලිසියක් තමයි බුද්ධියංශයක් තමයි අපේ රටේ තියෙන්නේ ඒ නිසා දැන් මේ අත්තු මේව මේ වසං කිරීම තුළ අපේ රටේ පොලිසියට මහා අපහාසයක් කරන්නේ බුද්ධියංශ වලට අපේ රටේ මහා අපහාසයක් කරමින් මේ අත්තු මේ රාජ්‍ය පාලනය ලබාගෙන සුදු පිරිවට පෙරවගෙන බෞද්ධ වෙස්යක් මවාගෙන චෛත්‍ය වලට කොත් පලන්දමින් එහෙම නිකම් මේ අපරාධකාරයෝ මිනී මරුව මේ වැජමෙන එකක් තියෙන මේක වළක්වාලන්න ඕන ඒ නිසා මම විශේෂයෙන්ම ආරාධනා කරන අපරාධ කරපු ඇත්තන්ට අපරාධ කරපු ඇත්තෝ දන්නව තමයි හෘද සාක්ෂිය දන්නව මේ අපරාධයට මම සම්බන්ධයි මගේ අනුදැනුම ඇතුව තමයි මගේ නියෝග අනුව තමයි අපේ අනුදැනුම ඇතුව තමයි මේ අපරාධ සිද්ධ වුණේ එක්නැලි කොට අතුරුදහන් වෙච්ච ඇත්තෝ දන්නව දැන් ජීවත් වෙනව ඇති ඇත්තෝ ඒ වගේම කවුද වික්‍රමතුංග මහත්තයාව ඝාතනය කරපු ඇත්තෝ දැන් ජීවත් වෙනව ඇති ඇත්තෝ දන්නව එනිසා යත්තන් කර්ම විපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අර අපේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කවුද නන්දසේන රත්නපාල මහත්තයා ලියලා තියෙනවා මෙලවදී විපාක දෙන කර්ම මෙලවදී විපාක දෙන කර්ම කියලා එතුමා බොහොම ඒ පිළිබඳව ගවේෂණය කළා මිනිස් ඝාතන කරපු අම්මව මරා දාපු තාත්තව මරා දාපු වෙනත් විදිහේ මිනිස් ඝාතනයක් කරපු අපරාධකාරයෝ පිළිබඳව සත්ව ඝාතනයක් කරපු අපරාධකාරයෝ පිළිබඳව අවුරුදු 30ක් තිස්සේ කරපු ගවේෂණයක් පරීක්ෂණයක් ඔහු පොතක් විදිහට එළි දක්වලා තියෙන මෙලවදි විපාක දෙන කර්ම ඒ අපරාධ කරපු මිනිස්සු කොහොමද අවසාන කාලේ මෙලොව වශයෙන් ඒවට විපාක දෙල මිය පරලෝ ගියේ කියන එක ඒ පොත තුල සඳහන් වෙනවා ඔය නෙළුව ගාල්ලේ නෙළුවේ ඔය ඌරුකළු මහත්තයාගේ කතාවක් තියෙනවා ඒක ඌරන් මරන්න ගියපු ඌරන් විශාල වශයෙන් ඝාතනය කරපු පුජ්‍යලේ ඔහු අවසානයේ තමගේ පුතාගෙන් වෙඩි කාලා මැරුණේ ඒ වගේම තමයි මිනි මරපු තමගේ මව් මරපු සමහර පුජ්‍යලයෝ ඉතාමත් අවාසනාවන්ත විදිහට අවසාන කාලේ පණුව දාලා දුකටපත් වෙලා පීඩාවටපත් වෙලා තමයි මැරිලා තියෙන පොතේ විදිහ එවැනි කතා විශාල ප්‍රමාණයක් තියෙනවා ඉතින් ඒ නිසා ඒ කතා පොත කියව ගන්න කියලා මම ආරාධනා කරනවා විශේෂයෙන්ම මේ අපරාධ වලට සම්බන්ධ අපරාධ කාරයන් සියලු දෙනාටම ආරාධනා කරනවා කියව ගන්න මෙලවදී විපාක දෙනවා එහෙම නැත්නම් ඊළඟ ආත්ම භවෙදී විපාක දෙනවා එහෙමත් නැත්නම් සංසාරේ කවදා හෝ මේ අපරාධ මේ මිනිස් ඝාතන වල එහි කර්ම විපාක අනිවාර්යයෙන්ම අත්විඳින සිද්ධ වෙනවා කියන එක මේ නායක හැම කෙනෙක් මතක තියා ගන්න ඕන මේ නායක මත මේ බොරු බෞද්ධ